එසකීල් දිවස් ප්‍රසාජිතුමන්ගේ පොතෙන් උපුටා ගත්පාටයකි තවත සමිධානන් වහන්සේ මට කතාකොට මෙසේ වදාලසේක මනුෂ්‍ය පුත්‍රය ඊස්ට්‍රයිල්වරුන්ගේ එනේරුන්ට විරුද්ධව දිවස්වැකි කියන්න දිවස්වැකි කියමින් මෞත්තම දෙවිශ්වාමින් වහන්සේ මෙසේ වදාරණසේකැයි ඔවුන්ට එනම් ෙ ඉේරුන්ටක කියන්න තමන්ම පෝෂණය කරගන්න ඊශ්‍රයිල් ඉඩේරුණි නුබලාට වන විපතක මහත නුබලා බැටලුවන් පෝෂණය කළ යුතුන වන්න හුද නුඹලා කිරිබොන්න හුය ලෝම ඇඳුම් ඇඳගන්න හුය තර සතුන් මරා කන්න හුය හෙත් නුඹලා බැටලුවන් පෝෂණය නොකරන්න හුය දුරුවල බැටලුවන් නඹලා ක්තිමත් කලවත්. ලෙඩවෝ බැටලුවන් සුව කළේවත් තුවාල වෝ බැටලුවන්ගේ තුවාල බැන්දේවත් නැත. මුලාවගේ බැටලුවන් නැවත ගෙනාවේවත් නැතිවෝ බැටලුවන් සෙව්වේවත් නැත. බලයිந்த குறிරුලෙසද නුබලා උන් පාලනය කළහුය. එඩරෙකු නැතිව බැටලුවෝ විසිරකොස් සියලු වනමුර්ගයන්ට ගොදුරුවූහ. මාගේ බැටලුවෝ සියලු කඳුවලද උ ූ සියලු හෙල්පිටද මුලාවගියහැ. එසේ ය මුළු පොලෝතලෙහි මාගේ බැටලුවෝ විසිරේ ගියහැ උන් සොයන්න හෝ බලන්න හෝ කිසිවෙක් නොවූ හැ. එබැවින් එඩේරනි සමිධානන් වහන්සේගේ වච්චනය අසන්න දෙවිස්වාමීන් වහන්සේ මෙසේ වධාරණ සේක. මාගේ ජිවමාන නාමයෙන් මෙසේ දවරාගමී එඩෙරෙකු ැතිබවින් මාගේ බැටලුවන් වන මුෘර්ගයන් විසින් දැහැගෙනයනු ලැබ උන්ට ගොදුරු වී ඇත මාගේ එඩේරු මාගේ බැටලුවන් සොයන්න උත්සාහනොකර මාගේ බැටලුවන් පෝෂණය නොකර තමන්ම පෝෂණය කරගත්හ එබැවින් එඩේරුනි සමවිධානන් වහන්සේගේ වච්චනය අසන්න මහොත්තම දෙ විස්වාමීන් වහන්සේ මෙසේවධරණසේක බලන්න මම එඩේරුන්ට විරුද්ධවසිට මාගේ බැටලුවන් ඔවුන් අතින් ආපසුගන්නෙමි ඒ එඩේරුන් බැටලුවන් රැකපලාගැනීමෙන් මම අස්කරන්නෙමි තවත් තමන්ම පෝෂණය කරගන්න එනේරුන්ට ඉඩනොදමි මාගේ බැටලුවන් ඔවුන්ට ගොදුරුණවන ලෙස මම ඕවන්ගේ කටින් උන් ගලවාගන්නෙමි මහෝත්තම දෙවිශ්වාමීන් වහන්සේ මෙසේ වදාාරන සේක බලන්න මමම මාගේ බැටලුවන් ගැෙන සොයාපලා උන් රැකපලාගන්නෙමි දේව වචනය මෙසේය. සවිධින් තුල මා ප්‍රාදර සහෝදර සහෝදරියන අඳු සාමින් වහන්සේ ආශිරවාදීින් පිරුණු දේ මහතය අහන්සේගේම එ බදහත්කම තුළ ලස්සන දවසක් ඔබට උදාවිවා කියලා මා ප්‍රථමකට ප්‍රාත්ථනා කරනවා. අදත් අපිට සීසිස පාඩ්ි ක කියයාාණ් උත්සාහ කරන්නේ ස්වයන් වහන්සේ ස්වයාග රාජ්‍යිය ගන්න. ස්වගේ රාජයේ ඇති වටනාකාකම් කියාදමින් ස්වාම හන් ස්වාග රාජ පැමිණෙන්ට ක කියේ. ට මට ආරාධනා කරනවා. අද උහන්සේ මිදිවත්තක් සම්බන්ධව අප කතාාගරමින් ඒ ලස්සන උප මෞතිලින් උණහසේ අරයමු කරනවා වගරාජි වෘත්තයි පැමිණේණටි කියලා. සුද්දවර මතයුතු මාසිල්ලි ආතිමන සැටියට අප සාමින් වහන්සගේ උත්තුම් දේවදාන් මෙසේය. උණහන්සේ මෙසේ වදාලසේක. ස්වගරාජය වූ කලී තමාගේ මිදිවත්තට කුලිකරුවන් ගන්නා පිණස එක් දිනක් අලිය පිටත්ද ගිය ඉඩම් හිමියෙකුට සමානයයට. දදිනග රිදි කාශය ැගන් ගැවීමට කුලි කරන්නට පුොරුන්ද වී තමාගේ මිදිවත්තර ඔුන් යැවීය උදේ නවේට පමණ ඕහ පිටත්ත ගොස් කඩ මණ්ඩිය වැඩක් නැතිව සිටි තමත් අය දැක. ඔබත් මිතිමත්තර යන්න සෑහැන කුලියයක් ඔබට දෙමී කීය ඔහු වැඩට ගියහ නැවත මධධානයේ දය අපර බාග තුනකට පමණද ඕ පිටත්ත ගොස් එසේම කළේය සවස පහට පමණද පිටහත්ත ගොස් ඒ තවත් අඇය සිටනු දැක. ඔබ මෙතන දවත් තිස්සේ නිකම් සිටින්නේ මන්දැයි ඔහුන්ගේ නැසීය. කිසිවෙකු අප වැට නොගත්්‍ය සායයි ඕහු කීය. ඔබත් මිතිවත්තන යන්න යැයි ඔහුල්ට කීය. සවස්සූ කල මිදිවත්ත හිමියා සේ කලමනාකාර කතාකොට කුලිකරුවට කැඳවා අන්දිමටම ආයගෙන් පටන්ගෙන පළම් වෙන්න ආදක්වා ඔඕවුන් හැමටම කුලිය ගෙවන්නයි කීය. එවිට සවස පහට පමණ වැට ආය අවුත් ඒ මිනිසා රිදිී කාශය බැගි ලැබූහ මුලින් වැඩ්ඩග අය ආබිට තමන්ටඊට වැඩිය ලැබුන් ඇතැයි සිදුවහ. ඒත් ඔහුද එක මිනිසා රිදිිකාසිය බැගන් ලැබූහ. එසේ ලැබූ හෝ විඩාහිමියන විරුද්ධව දොස්කමින් මේ අන්තිමටාය වැඩ කළ එක පැයක් පමණි. එහෙත් අවරශ්නය නොබලා මුළු දවසයම වේස මහන්සුව අපටත් ඔබ රිදිීකාසය කුලියම ගෙවන්න්නේ කීය ඒත්. ඕගෙන් කෙනකූත්ත්‍ර දෙමින් යහළුව මා ඔබට අයුත්තක් කරනවා නොවේ. ඔබ මාසම රිදිීකාසියක කුලියට එක ගූවා නොවේද. ඔබ දුන් කුලිය රැගෙන යන්න. ඔබටගේ ඌලෙසම මේ අන්තිමයාටත්ගීම මාගිය කැමැත්තය. මා සන්තක දෙයින් මා කැමද්දයක්කිරීමට මට අයිතියක් තිබෙනවා නොවේද. මාකාර්ණික බැවින් ඔබ ඉරිෂ්‍යයා වන්නේ මන්දයසීය. මෙස අන්තිමියෝ ප්‍රථමයෝද. ප්‍රථමියෝ. අන්තිමියයෝද වන්නෝය. අප ස්සාමි වහන්සේ ගෙනාව එවදාර දේවදන් මෙසේය. මප්‍රියන්දර සහෝදර සහෝදරවරණින් සහෝදරියනි. මේ සතිය මුල්ල්ලේම අපි කතා කළේ. අප දේවච්චනයෙන්ගේ යාආපෑවේ විසේ සෙන් ස්වර්ග රාංචය ගැනයි. ස්වාගරාංචයට පැමිණී ුත්තෙකොයි යාකාරයද ස්වගරාජ්‍ය ඔබට මටම උරුමූ වස්තුවක් බව ප්‍රකාසකිරීම තමයි. සුදු මතයතුමා වඋුණහස්සගේ දේ බදන් වලින් කියාපාන් උත්සාහ කළේ. අද අපගේ සාමාන් ජීවිතය බන්නකොට නුවරේඩරි ප්‍රදේශයේ මන්දා කිනවා උදේ වරුවේ ජනතාව ගොඩක් තැන්වල ඒක රාසිවෙලා ඉන්නවා. සමහරවිට ඒ කඩමණ්ඩිවල තහය පහල බස්ව විසපාක තැන්ව රස්සලා ඉන්නවා ොම දවසක් ගී ලැහ්වා ඇයි යෝගොල්ලෝ මේ වැඩක් පඩක් නැතුන මේ ඇවිලා ඉන්න කියලා එතු දෙෙක පුද්ලේ මරිදං කි්වා අනේ පාද අපි මෙතන බලංගෙන්නේ අපි කුලිය කාරයෝ අපි කුලියේ වැඩ කරනය අපි වරංගන්න අපේ මත්තුරුව වෙන් ට ෝනි ලොරියෙන් ඇවල්ල අපි අරංගයන අරංගිහි ලිිය වතුවලට දානවා ඊට පස් තමයි අපි වැඩ කරලා ඒ දවසේ බේතන ලබා ගන්න කියලා. අද සුවිශේෂස පාටයක් ඒහා සමානයි මේ දුප්පා ජනතාව කම්කරුවන් එදනෙදා රස්සාාව කරන ජනතාව එදදා ලැබෙන පඩියෙන් ජීවත්තන ජනතාව අස්සාවා හොයාගන්න කඩමණ්ඩිීවත යනවා. නගරයේවත යනවා. නගරයට ගිහිල්ල එක තැක හැදිී සින්නට පස්සේ ඒ පදතිහිමියන් හල්ලා මොවුන් තමුන්ගේ රහතවලින් ලොරවෙන ගෙන ගලා පත්ත්‍ර දානවා. වත්ත්‍ර දාලා ඔවුන්ට බැඩ ලබා දෙනවා. අද ස්වාමිණහන්සේ කතා කරද මෙන්න මේකමයි මේ ආකාරයෙන් ඒ ස්වාමිණහන්සේගේ ස්යාගරහන්ජයට පැමිණෙන්නට ස්වාමිණහන්සේගේ ආදර සින සද්ධගනට ස්වාමිනාහසේ ආදරය කරමයි කිය එක. මේ වතුහිමිය ඒ වවහන්සේ වතිහිමියගේ සේවට සේවගයන්ට ඕ සැලකුව එකහා සමානව. ඕ පොරොන්දූ ඒ ප්‍රමාණයේ ඒ මුදල් ප්‍රමාණය ලබා දුන්නා. මේක තමයි ස්වාමන් වහන්සේ ඔබෙන් මගින් බලාපොරොත්තුවන්නේ ස්වාමන් වහසේ ජීවේ ධානය කරන්නේ. වහන්සේ මනුෂය මවද්දී මැව්වේ එකහා සමානවඋහන්සේ මැවේ නෑ එක පුද්ගලයක් බලක ුදල ෙට දල හි ද්ලෙැට. අප සමාජයේ තමයි අපි තමයි මේ මනුසයා දුරස් කරමින් ඒ බලතාවේ වර්ධනය කරතියන්නේ මෙම ස්වාවිනිහසේ කියන ස්වාග රාජේදී. එකහා සමාන මම සලකනවා ස්වාග රාජයේද එකහා සමානඔට ආන්තරය කරන ප්‍රේම කරනවා. එමිනිසා මේ ස්වාගා එකුතු වන සෑම දෙනාම ස්වාම වහන්සේ වන්න මගේ දූදරුවන් මගේ දරු පැටව. මං සෙනහසසිෙන් ඔවුන් භාරගන්නවා කේන එක අදස්වාමින් වහන්සේ ක්‍යාපාන. එමිනිසා මේ ස්වාග රාජයට අපි යන ගමනේී? වාගරාජ්‍යය කර ගමන් කරන මේ මොතේදී ස්වාමිනහසකින් තොර ස්වායාගරාජ්‍ය නැතිබවතමයි ස්වාමිනාහන්සකපාන මේ වැඩ කරන ජනතාව මේකම්කරුවන් වහ සහන්සි වන්නේ තමන්ගේ දර පවුල් අරස්සා කරන්නට තමඟ දරුවට අධ්‍යාපෙන දෙන්නට ඔුන්ගේ කුසපුරවාගන්නට ඒ ආකාරයෙන් ඔවුන් ඒ මහත්තුරන් ජටත්වමින් සේමය කරමින් ඔවන් ඔවන් පෝෂිණේලව ඔුන් දරපොළන් ආරස්සාාගන්නවා ස්වාමි හසතුර අපි රැදෙනව. සාමවිහසල ශවාස කගන්නවන වාවින් වහන්සේ තමයි කියලා අපි අයිතිනවන සාමිනාහසදකේවා මම නුම්ඹලා පෝෂණය කරනවා ම නුඹල ක්තිමත් කරනවා නබ කොයි මොහොතේ පැමිණියත් නුඹ කොයි මොහතේ ම අතැහරගියත් ම නුඹට ආදරය කරලා නැවතවාරයක් මගේ රැල්ට මදවාගන්නය කෙනෙක අලු සාවාමන් වහන්සකගේ පාණ්ුත්සාගන්නවා සුද්ද මතයතුම දැක්ක සාමාන්‍යසිුදවීමක් සමාජය තුළ. දව දුවීම මේ සිදුව තුලින් නමුත් වාමිනාහස අපිට ලස්සට කියන්නේ ඒස්වාගගේ රාජය කනයි. ඒස්වාගේ රාජයට ඔබේ මගේ පැමිනීම සාමිනනාහ අන්වානෙන් බලාපොත්තියවා ඒ පැමිණීමට මාර්ගේ ඒ පැමණීමේ දොර මිකිස්තු ධර්මය පවනයි මේ කතුලක ධර්මය පවනයි සුද්දෝ සභහ පමණයි ක කියනගතමයි සුද්දෝ මතයඋතුමාම පොල පුලලා කියයා පා්ඩු සාකරන. එමනිසා මේ සබභාවෙන් කැඩී ිඳීගියත් විනාස් වෙලා ගියත් කිසිම් දවසක සාවාමන්හසතුලටවන් පැමණී ුඋතු බව. දු වාමිහසය පෙන්ා දෙෙනවා. අපි ඒ අයට ආදර්ශ මච්ජීතයක් අතකරමු ස්වගරාජ්‍යයේ පට්ඥනාකාමිමලෝ දස්මයිත කරමු, ඒතුලින් සාමිනාහදූ දරුවන් කියලා අපි අන්නයට කියාපාන්ට උත්සාහ කරමු. පසිවෝදනාටම ජෙස පීටයි.